අද අගරදුගුරු නිලනිවසේදී මාධ්‍ය හමුවක් කඳවමින් කතෝලික සභාව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. හැම අවස්ථාවකදීම අපි උත්සාහ කළේ ගැටුම් වලින් තොර සාමකාමී පරිසරයක් අපේ රට තුළ ඇති කරන්න. පාස්කු ඉරිදා සිදුවෙච්ච ඒ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පස්සේ ඇතිවෙන්නට ගිය ජාතිවාදී ආගම්වාදී ප්‍රචණ්ඩත්වය විනාශයන් ඒවා සහමුලින්ම නැවතුනේ අතීතුම් කාර්දිනල් හිම්පාණන් ගත්තු ක්‍රියාමාර්ගය නිසා. එහෙම නොවුනා නම් පාස්කු ප්‍රහාරයේ ඇතිවෙච්ච විනාශයට වඩා සිය ගුණයකින් දහස් ගුණයකින් වැඩි විනාශයක් ඒ වෙලාවේ සිදු වෙන්නට තිබුණා. නමුත් අපි දකිනවා අවුරුදු ගණනාවක සිට මේ රටේ ප්‍රචණ්ඩත්වයේ ඝාතනයේ දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම එකිනෙකනාව කොටෝමින් බලය ලබා ගැනීමේ සහ බලය ආරක්ෂා කර ගැනීමේ සංස්කෘතියක් ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රසන්න රන්තුංග අමාත්‍යවරයාගේ අද ප්‍රකාශයනුත් අපි දකින්නේ මෙන්න මේ ආගම්වාදය ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාමාර්ගය. නවවෙනිදා ප්‍රචණ්ඩත්වය ඇරඹුණේ කොහෙන්ද? ඒ පහරදීම සිද්ධ වෙන්නේ අරලියගහ මන්දිරයේ සිට පැමිණි ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහ මේ රජයේ අනුගාමිකයන් පිරිසක් අතර. මේ රටේ ඉන්න බුද්ධිංශය දැනගෙන හිටියේ නැද්ද මේ විදිහේ දෙයක් සිදු වෙන්නට යනවා කියලා. සාධාරණව මේ පරීක්ෂණ සිදු කරන්නේ නැතුව අමාත්‍යවරයෙක් ඒක අපේ පිට දාන්න උත්සාහ කරනවා. මේක ඊටාම බියගුළු ක්‍රියාවක්.